අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම නවදහනේ දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොවිඩ් මෘතදේහ බොහොම දහනය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි රුසියාවේ ස්පුට්නික් 5 එන්නත මෙරට හදිසි භාවිතයට අවසර ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් කොළඹින් මියගිය කුරුවිට තරුණියගේ දේහය හඳුනා ගැනීමට DNA පරීක්ෂණය සිදු කෙරේ තරුණියගේ හිස සොයා කැළණි ගඟ දෙපස මෙහෙයුම් ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවෙන් තීරණයක් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව එළඹෙන දසවනදා පාර්ලිමේන්තුවේදී විවාදයට මහා ශිවරාත්‍රී දිනයේ උත්කර්ෂවත්ව සැමරීමට අගමැතිගෙන් උපදෙස් වර්තමානයේ වන විට රට තුල ඒකාධිපතිත්වයක් නිර්මාණය වෙලා සජිත් කි ප්‍රථමයෙන් දේශීය පුවත් කුරුවිට ප්‍රදේශයේ ඝාතනයට ලක් වූ තරුණියගේ මලසිරුරේ හිස කොටස සොයා පොලිසිය විසින් කැළණි ගඟ දෙපස සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා මේ අතර ඝාතනයට ලක් වූ තරුණියගේ සිරුර හඳුනා ගැනීමට ඇයගේ මවගේ සහ සහෝදරයාගේ DNA පරීක්ෂණ අද සිදු කළා එමෙන්ම අදාළ ඝාතන සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාගේ මලසිරුර PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර හෙට දින ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි පිටකොටුව වේලවිදිය පොලිස් වසමෙන් හිස නොමැති සිරුර බෑගයක දමා තිබීදී හමු වූ කුරුවිට ප්‍රදේශයේ තරුණියගේ මලසිරුර සම්බන්ධයෙන් වන හඳුනා ගැනීම සිදු කිරීම සඳහා ඇගේ සහෝදරයාගේ සහ මවගේ DNA පරීක්ෂණ අද දින සිදු කර තිබෙනවා මේ අතර මෙම සිදුවීමට අදාළව තොරතුරු දැන ගැනීම සඳහා ප්‍රචාරය කළ වේලවිදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථනයට ඇමතුම් රැසක් ලැබී තිබෙන අතර එහිදී අතුරුදහන් වූ තවත් තරුණියන් 6ක් පිළිබඳව තොරතුරුද පොලිසිය වෙත ලැබී තිබෙනවා වේලවිදියෙන් සිරුර හමු වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණිය ඝාතනය කළ බඩල් කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයාද නිවසට යාබද රබර් වත්තක ගෙල වැළලාගෙන මියගොස් සිටියේදී ඊයේ දින හමු වූ අතර ඔහු බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙක් අදාළ පොලිස් නිලධාරියාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දින සිදු කිරීමට නියමිත අතර අද දින ඔහුගේ දේහය PCR පරීක්ෂණයකට ලක් කර තිබෙනවා මේ අතර මියගිය තරුණියගේ සිරුරද DNA පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහා යොමු කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. පසුගිය 28 වනදා මියගිය තරුණිය සහ උප පොලිස් පරීක්ෂකවරයා හංවැල්ල ප්‍රදේශයේ ලැබුම්හලක් වෙත පැමිණ තිබෙන අතර අදාළ ලැබුම්හලේදී තරුණිය ඝාතනය වී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණේ. එම කාමරයේ පරීක්ෂා කිරීමේදී කාමරයේ විවිධ ස්ථානවල තිබී ලේ සලකුණු සොයාගෙන තිබෙනවා විශේෂයෙන්ම එම කාමරයේ වැසිකිලි කාමරය තුල තිබී ලේ සලකුණු සොයාගෙන තියෙනවා. ඊට අමතරව මේ තැනත්තා 28 වෙනිදා මෙම නවාතැන් පොළට පැමිණියේ 29 වෙනිදා උදෑසන ඔහු එළියට ගොස් තිබෙනවා එසේ ගොස් නැවත පැමිණ තිබෙනවා එසේ එළියට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී ඔහු ට්‍රැවලින් බෑග් එකක් නැත්නම් ගමන් බෑගයක් මිලදීගෙන තිබෙනවා එම ස්ථානය සොයාගෙන තිබෙනවා ඒ වගේම පිහියක් මිලදීගෙන තිබෙනවා ඒ පිහිය මිලදීගත් ස්ථානයත් සොයාගෙන තිබෙනවා ඒ අනුව ඔහු සැලසුම් සහගතව මෙම ඝාතනය සිදු කර ඉන්පසු මෙම සිරුර මේ ආකාරයට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා මියගිය තරුණියගේ හිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර පොලිස් නාවික කොට්ටාසේ නිලධාරීන් විසින් කැළණි මෝයකට පිහිටි මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල ප්‍රදේශය දක්වා තරුණියගේ හිස සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මෙම කාන්තාව විසින් නිවසින් රැගෙන ඒ වගේම ඇය විසින් භාවිතා කළ බෑගයක් පිළිබඳව විමර්ශකින්ගේ අවධානය යොමු වී තිබෙනවා. එම බෑගය මෙතෙක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. මෙහිදී එක් බෑගයක් මොහු මිලදීගෙන එහි කාන්තාවගේ සිරුර තැන්පත් කළා අනෙක් බෑගයේ මොහු කරේ දමාගෙන යන ස්වරූපයක් දක්නට ලැබෙනවා නමුත් කාන්තාවගේ බෑගයේ මෙතෙක් හමු වී නැහැ යම් හේයකින් මෙම කාන්තාවගේ හිස මෙම ඝාතකයා විසින් කැළණි ගඟට කාන්තාවගේ බෑගයේ දමා විසිකරන්නට ඇද්දයි සැකයක් මතුවෙනවා ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් පොලිස් නාවික කොට්ටාෂයේ නිලධාරීන් මගින් මෝදර කැළණි ගඟ මුහුදට වැටෙන ස්ථානයේ සිට හංවැල්ල දක්වායි මේ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ මරණ කරුගේ ඥාතීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳව නොපමාව දැනුම් දිය යුතු බවයි. එය ලිඛිතව සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලබාගත යුතුයි. සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබා දෙන ලියකියවිලි මෘතදේහ ඉරණතිව දූපත දක්වා ගෙන යාමට වළංගු වේ. මෘතදේහය රැගෙන යාම සඳහා අවශ්‍ය පෙට්ටිය ඥාතීන් විසින් සපයා දිය යුතුයි. දේහය රැගෙන එන අවස්ථාව ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කිරීම සපුරා තහනම්. කොළඹ නගරයේ නම් කරන ලද ස්ථානයකට දේහය රැගෙන ඒමින් පසු දිනපතා අලුයම 5:30ට නැච්චි කුඩා ජැටිය දක්වා මෘතදේහය ප්‍රවාහනය කරනු ලැබේ. මෘතදේහ හඳුනා ගැනීමට රෝහලට පැමිණි ඥාතීන් දෙදෙනෙකුට පමණක් ඒ සමගම ඉරණතිව දූපතට යාමට අවසර හිමිවනවා. අදාළ ඥාතීන් නිරෝධාය නීතිවලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. කිසිදු හේතුවක් මත මෘතදේහය ඇතුළත් පෙට්ටිය විවෘත කිරීමට අවසර හිමි නොවේ. අවසන් කටයුතු ඥාතීන් දෙදෙනෙකු සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතු යන්න අදාළ මාර්ගෝපදේශවල ඇතුළත්. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලින්ගේ මෘතදේහයන් ඉරණතිව දූපතේ භූමදානය කිරීමට අවසන් තීන්දුවක් ගෙන ඇති බව පසුගිය දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුකැල මහතා සඳහන් කළා. ඊට එම දූපත්වාසීන් විසින් විරෝධය පළ කරමින් විරෝධතාවයකද නිරත වුණා. ඒ අතරතුරයි මෘතදේහ භූමදානයට අදාළ මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරනු ලැබුවේ. මේ අතර අදත් ඉරණතිව දූපතේ වැසියන් කොවිඩ් මෘතදේහ භූමදානයට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත වුණා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 කොවිඩ් මර්ධන එල්ලත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබා දී තිබෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 කොවිඩ් මර්ධන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමි වී ඇති බව රාජාමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබා දී තිබෙනවා. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයෙන් ඊයේ දින COVID-19 වෛරසය ආසාදිනි වූ ආසාදිතින් 16 දෙනෙකු හඳුනාගත් බව කොටකල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාඝවන් මහතා ප්‍රකාශ කළා. ඉක්ුත් පළමු වැනිදා ආසාදිතින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයින් 164 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර තිබුණා. එලෙස සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව ඊයේ දින නව ආසාදිතින් 16 දෙනෙකු හඳුනාගත් බවයි කොටකල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කළේ. පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මාර්තු 10 වෙනිදා ආරම්භ කිරීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. මේ අතර පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. නීති අකුරට ක්‍රියාත්මක කරන තැන තමයි අපේ රජය ඉන්නේ. අපේ ජනාධිපතිතුම අපේ අගමැතිතුම අපි කිසිසේත්ම කිසිම කෙනෙක්ට පැනලා යන්න දෙන්නේ. ඒ හින්දා අපි මාධ්‍ය සම්දර්ශන දාන්න මේ දේවල් කියන්න යන්නේ සාකච්ඡා කරපුවා. නීති අකුරට ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් අපි එයින් පිට කිසිසේත්ම අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මුළු රටම අවධානයෙන් හිටියා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජයේ කාලේ පත් කරපු ඒ ජනාධිපති කොමිෂන් සභාවෙන් නිවැරදි තොරතුරු එළියට එයි කියලා. පුදුවේ ගත්තම සෑහීමකටපත් වෙන්න බෑ. ඒ ප්‍රහාරය පිටිපස්සේ හිටිය උදවිය කවුද? ඒ වගේ ජනතාව අපේක්ෂා කරපු සමහර තොරතුරු ඒකේ අන්තර්ගත වෙලා නැහැ. මේ කොමිෂන් සභා වාර්තාව කෙසේ වුණත් පොලිසිය විසින් කරගෙන යන පරීක්ෂණ අනුව 731 දෙනෙක් අත්අඩංගුවට අරගෙන රජයේ බාරයේ මේ මොහොතේ 291 දෙනෙක් ත්‍රස්තවාදී සැකකරුවන් ඉන්නවා. තුවාලය තියෙන මිනිස්සුන්ට වැඩියෙන් රිදෙන්නේ. වැඩි දෙනෙක් එදා ජීවිතක්ෂයට පත් වුණේ කතෝලික ජනතාව. අපිට තුවාලයක් නැහැයි කියලා පෙන්වන්න පුඩි තම් ප්ලාස්ටර් එකක් දාලා අපිට පෙන්වන්න පුළුවන් දැන් තුවාලේ නැහැයි කියලා. හැබැයි අමතක කරන්න එපා තුවාලේ යට කොස්ස තියෙනවා. මම හිතන්නේ නෑ මේ ආණ්ඩුවට මොලේ අමාරුවක් තියෙනවයි කියලා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කවුරුන් හෝ වගකිවිය යුතු නම් ඔවුන්ව සංගවා තබන්න. මොකද මේ ආණ්ඩුව බලයට ආවෙම නාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදී ප්‍රමුඛ කාරණාව උනේ ඉස්ලාම් මන්තවාදය මුල්නුපුටා දාලා මේ රටේ සාමකාමී පරිසරයක් නිර්මාණය කරන බවට. අවශ්‍යම පුජ්‍යයන්ට දනුවන් දීමයි කල යුත්තේ. මම හිතන්නේ ආණ්ඩුව ඒක සම්පූර්ණ කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. මේකට සම්බන්ධයක් නැහැ නේ කිසිම. අපි ආණ්ඩුව තිබුණේ නැහැ, අපි බලේ හිටියෙත් නැහැ, අපි නායක හිටියෙත් නැහැ. මේවා කෙරුණේ යහපාල ආණ්ඩුවන කාලේ. ඉතින් මේක වාර්තාව ආවේ අපේ කාලේ. වාර්තාවෙන් පස්සේනේ අපි මේකට ඇක්ෂන් ගන්න ඕනේ. ඉතින් අපි ඒක කරගෙන යනවා දැන්. ජනාධිපතිතුමා තාම සාධාරණව මේක ඉටුවරයි.
නොසැලකිල්ල නිසා මේ ප්‍රහාරය මගහරවා ගන්න බැරි වීම නිසා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිටපු ආරක්ෂක ලේකම් පොලිස්පති ඇතුළු පිරිසකට අපරාධ පනත යටතේ කටයුතු කරන්න කියලා තියෙනවා. ඒ වගේම විශාල චෝදනාවක් පසුගිය මැතිවරණදී එල්ල කළා. මේවා මේ සම්පූර්ණයෙන්ම රිෂාඩ් බදුද්දීන් මහත්තයා තමයි මේක මෙහෙව්වේ. කතා ගොඩාක් පැතුරලා තිබුණා. නමුත් මේ වර්තාවේ ඒ ගැන කිසිම සඳහනක් නැහැ. පරීක්ෂණ කොමිෂන් සභාවලින් තොරතුරු සෙවීම පස්සේ කළ අධිකරණයේ බලතල අත්පත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති පරීක්ෂණ කොමිටු කියන්නේ අධිකරණ නෙවෙයි. මේවට නඩු තීන්දුව දෙන්න බෑ. දැන් අපිට හම්බ වෙච්ච මේ කැබිනට් පත්‍රිකාව අනුව අපි දැක්ක වැදගත්ම දෙයක් තමයි මේ පරීක්ෂණ කොමිෂන් සභාව තොරතුරු හොයන වෙනුවට අධිකරණයේ බලතලයේ ඒගොල්ලගේ අතට අරන්. දැන් ශේෂ අධිකරණයේ දුන්න නඩු තීන්දුව ගැන, මහා අධිකරණ විසින් දුන්න නඩු තීන්දුව ගැන, මහත්තයාත් අධිකරණයේ දුන්න නඩු තීන්දුව පවතින නඩු ගැන මේ අය නිර්දේශ නිකුත් කරනවා. මේක සම්පූර්ණයෙන්ම අධිකරණයේ බලය උදුරා ගැනීමක් බව ඉතාමත් පැහැදිලි. අද රජයේ මේවත් දේශපාලන වාසි සඳහා මැතිවරණයේදී පාවිච්චි කරා වගේම ඉතින් ඒක කොටසක් ලබා දීමෙන් ඒ අනිකුත් දේවල් එතනින් එහාට මේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී හරිතොරතුරක් අද රටේ ජනතාවටත් ඒ වගේම කාර්යලුන් වහන්සේ ඇතුළු ඒ අසාධාරණ ලක්කු ජනතාවටත් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් ආකාරයෙන් කටයුතු සිදු වෙලා නැහැ කියන එක අද කාටත් පැහැදිලිව කාරණාවක් වෙලා තියෙනවා. රජයට සැබෑ උවමනාව තියෙනවද මේ කටයුතු වලට සැබෑ උවමනාව තිබ්බ කණ්ඩායම හොයන්නේ. ඒක තමයි අපිට තියෙන විශාලම ගැටලුව. ඒ කියන්නේ මොකක් හරි කරුණාවක් ඔස්සේ යන්න කොමිසම විසින් වාර්තා කරපු සියලු කට උත්තර ගත්ත මිනිසුන්ගේ සියලු දේවල් එතනට තියෙන රුණ එකක් තමයි මගේ නමත් ඔකට ඇඳිලා ආපු වෙලාවේ ඒ සියලු විස්තර සම්බන්ධයෙන් පාසු කොමිසම හොයාගෙන තිබුණා. ඇත්තසෙම දුරකථන ඇමතුම් මේවල වෙලාවල් ඇත්තසෙම මට කරපු චෝදනා සම්බන්ධයෙන් සම්පූර්ණ විවෘතව ඕන කෙනෙක්ට ඒ වார்த்தාව තුල හොයලා බැලුණා. මගේ කට උත්තරත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණාද එහෙම නැත්නම් මම දැනන් හිටියද මොකද්ද තාත්තත් දැනගෙන හිටියා කියන කතාවේ මොකද්ද සුල මුල කියන එක පිළිබඳ ඒ සම්පූර්ණ වෙලුවල් ටික දීලා තිබුණා නම් හොයාගන්න තිබුණා. හැබැයි දීලා තියෙන්නේ එක වෙලුවක් පමණයි. පළවෙනි වෙලුව පමණයි. හැබැයි ඒකේ නිරීක්ෂණ නිගමනයන් තියෙනවා සාරාංශයක් තියෙනවා. ඒතර නිරීක්ෂණ නිගමන සහ සාරාංශ තියෙනකොට අපිට හිතන්න පුළුවන් මොකද්ද මේ වார்த்தාවේ අන්තර්ගතය කියලා. ඉතින් අන්තර්ගතය තුළ ඇත්තටම කියන්න ඕනේ අර කල්ුණාංශ කියනා වගේ මේකේ සම්බන්ධ සම්පූර්ණ වார்த்தාවට එතුමන්ලට එකඟ වෙන්න බැයි. පාස්කු කොමිසමේ වார்த்தාවට චෝදනා කරන්නේ ප්‍රහාරය එල්ල වූ අවධියේ බලයේ සිටි මැති ඇමතිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුකොඩ මහතා පවසනවා. එයත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාස්කු ප්‍රහාරයට වගයුත්තයන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ කියන මතය අපි පක්ෂයක් හැටියට ඉන්නවා. මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට මේ රට පාලනය කරේ යහපාලනාන්. ඒ කාල සීමාව තුළ මේ රට පාලනය කරපු නායකයෝ ඒ ප්‍රහාරයන් වළක්වාලන්නට කටයුතු නොකිරීම පිළිබඳව ඔවුන් විසින්ම තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කරේ. මට තියෙන ප්‍රශ්නේ මම දැක්කයි ඒ කබීර් හෂීර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා. අපිට පුළුවන්කම තිබ්බලු අමරිකා එක්සත් ජනපදයෙන් වගේ බුද්ධිංශ පිළිබඳ ප්‍රවීණයන් ගෙන්නලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න. අපි අහන්න කැමති මේ ප්‍රහාරය සිද්ධ වුණේ එතුමාලගේ ආණ්ඩුව කාලේ නම් ඇයි එතුමාලට ඒ කටයුත්තේ ආණ්ඩුව තිබුණු කාල සීමාව තුළ ආරම්භ කරන්න බැරි වුණේ? මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කරපු කොමිසමේ වාර්තාව ඇවිල්ලා ඉවරයි. හැබැයි දැන් අපි තනින් තන දකිනවා හිටපු ගමන් කණ්ඩායමක් කලබල වෙලා විපක්ෂයේ සිටින ඒ කාලේ ආණ්ඩු පක්ෂ කරපු කණ්ඩායම් කලබල වෙලා තියෙනවා. හොරාට කඩින් වැටපනින්නද හදන්න කියන වගේ කතාවක් අපිට තේරෙනවා. ඇයි මෙහෙම තැන් තැන්වල කලබල වෙලා ඉන්නේ කියන කතාව ඇහුවාම ඉතිහාස පත්‍රයේ උත්තර බලන ගණිත ගුරුවරයෙක් නම් දාන්නේ මොකද වෙන්නේ? එහෙම කාරණාවක් තමයි මේ වෙලාවේ දැන් අපිට පේන්න තියෙන්නේ. අඩුම වශයෙන් මේ කතා කරන පුද්ගලයන්ට වාර්තාවේ පළවෙනි වෙලුමේ තියෙන පිටු ටිකවත් කියවලද මේ කතා කරන්නේ කියලා. අපි කියන්නේ නැහැ මේ වார்த்தාව සර්ව සම්පූර්ණයි කියලා. මොකද අපේ ආණ්ඩුව විසින් මේ රජයේ විසින් කරපු වார்த்தාවක් නෙවෙයි. රටක් විදිහට මෙතනින් එහාට පාස්කු ප්‍රහාරයට කටයුතු කර යුත්තේ කෙසේද යන්න පිළිබඳව මේ රජය ඉතාමත් ඉක්මනින් කටයුතු කරනවා කියන එක අපි පැහැදිලිව පසක් කරලා දෙන්න කැමතියි. මහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. හින්දු ප්‍රතිමතුන්ගේ විශේෂ මංගල්‍යයක් වන මහා ශිවරාත්‍රි දින මෙවර මාර්තු මාස 11 වන දිනට යෙදී තිබෙනවා. මහා ශිවරාත්‍රි දින උපවාස උත්සවය හින්දු කෝවිල්වල හොඳින් සංවිධානය කිරීම සඳහා දිරිමත් කරන්නයිද අග්‍රාමාත්‍යවරයා හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ හින්දු ප්‍රතිමතුන් බහුතරයක් විසින ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කේන්ද්‍ර කරගනිමින් විශේෂ හින්දු ආගමික වතාවත් සංවිධානය වනු ඇත. එහිදී හින්දු ආගමික දරුවන්ට කෝවිල්වලදී මහා ශිවරාත්‍රි උපවාසය
महिमय अवबोध करवीम सह हिंदू दहम पासल सिसुनगे भक्तिमत कला उत्सव संविधान किरीमट नियमितई हिंदू प्रतिमतुन मेदिन महाशिवरात्रि दिन उपवास उत्सव भक्तिमत लेस वंदनामान करवीन शिवदेवी करुणावे आलोक्य सियलु तन्हि पेतिरवीम उदेसा नमस्कारय यतेनवा मेम हिंदू आगमिक वातावरण मना लेस पेलगसवीम उदेसा हिंदू आगमिक सह सांस्कृतिक कटयुतु डिपार्टमेंटो विसिन प्रादेशिक लेखन कार्यालय से तोरागत कोविड वलट अग्रमंत्रिवर्यागे उपदेश परिधि मूल्याधार सपयनु लबनवा वर्तमान वन व्रटतुल एकाधिपति निर्माण व्यतिभाव विपक्ष नायक सजित प्रेमदास महतावसनवा याद कोलंबी सम्मंत्रण अद वर्तमान तत्व इतामत्म सोचनीय अद अपे रटतुल भाषणे निदहस सीमा निदहसे सितीम सीमा मतयाक्वेन्वेन मतवादयाक्वेन्वेन एकराशिवीम सीमा देशपालन निदहस अद थरेम सीमा उनियुगे अद अपराटे प्रजातंत्रवादे विनुट आज्ञादायकत्वे एकाधिपतित्वे अद निर्माण विलातिवे मे रचय राज्यपालने तुल हेम अतकिन्म असमत्वे कोरोना पालनेन फेल आर्थिके हसरिवीमेन फेल जात्यंतर समदतावलिन फेल एवगेम जनाधिपतिवर्यात् फेल आंडुवत् फेल मे तमंगे असमत्भावय संगवा गन्नट अद रजय विपक्षे देशपालन नायकीन दड़यम कर दवंत उत्साह निरतम पिलिसरन विलाते विपक्षे महाजन मंत्री वृंगे प्रजा ऐति अहोसिकी अपी आंडूट प्रकाश कर ए दवल हीने दिगटम बलागन समगी जन बलवेगे अपी मे रजे मे प्रजातंत्र विरोधी निवट बियगुलु व्यायामे पराजय करन्नट अपी शक्तिमत नायकत्वयक् लबा देनवा कियन एक नियमस्थारे कियन्नट සමිත විදුලිය ජාතික වැඩසටහන එළඹෙන 6 වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ ආණ්ඩුවේ පිළිගැනීම විදුලිය කියන්නේ මිනිසාගේ මූලික අයිතිවාසිකම. එසේ මේ මූලික අයිතිවාසිකම කිසි ලෙසක උල්ලංඝනය කරන්න අපිට අයිතියක් නැහැ. එසේ ප්‍රතිපත්ති මෙතින්දුව ගත්ත විදුලි බල මණ්ඩලය විදියට අපේ වගකීම තමයි නිවස ඉදිරිපිටට රැහන්ට රැගෙන යන්නේ. අපි අවසාන වශයෙන් තීන්දුව කරා අප්‍රේල් මාසයේ සිංහල දමිළ සංස්කෘතික මංගල්‍යයට පෙර අවම වශයෙන් මේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වලට සහ පොරොත්තුලකින් ඉන්න අයට වත් අවම වශයෙන් අපි විදුලිය ලබා දෙනු. ඉතින් මේ ජාතික වැඩපිළිවෙල සැමට විදුලිය වැඩපිළිවෙල සෙනසුරාදා පෙරවරුවේ අතිගරු ජනාධිපතිගේ සුරතින් ආරම්භ කරන බවත් අපි ඔබට මේ මොහොතේ දැනුම් දෙනවා. ඔය සමහර ලාවට අපට දෝෂාරෝපණ තිබ්බා අඩුපාඩු කරන කතා කරා මේව කාගේ ව්‍යාපෘතිද මේගේ අහවලාතම අයිතිකාරයා හැබැයි අපි හැම විටම හැබැයි අයිතිකාරයත් පෙන්ලා තියෙනවා පහුගිය ආණ්ඩු කාලේ වෙනුවෙන් ගත්ත උත්සාහයත් අපි පෙන්ලා තියෙනවා ඒ අසාර්ථක විමත පෙන්ලා තියෙනවා හැබැයි අපි අසාර්ථක වුණා කියලා අපි අතාරලා නැහැ අපි පටන් ගත්ත දේ අපි කරලා තියෙනවා ඒක තමයි අපි පටන් ගත්ත වේස්ට් ටු එනර්ජි ප්‍රොජෙක්ට් එක ගත්තොත් එහෙම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නාගරික සංහත අමාත්‍යංශ ලේකම්වරයා විදියට ආරම්භ කරපු වැඩසටහන 2012 පහුගිය ආණ්ඩු කාලේ මේකට උත්සාහයක් ගත්තා කවුරු හරි අපි කියනවා නම් මේ ආණ්ඩුවට දෙ කරේ මොනවද කියලා අපි දෙවනිදා මෙගාවට 147ක් 2022 දෙසැම්බර් මාසේ වෙනකොට ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න අවශ්‍ය කරන ටෙන්ඩර් කැඳවලා අපේ ආණ්ඩුව කාලෙම ඒ ටෙන්ඩර් ප්‍රතිපා අපි ඒ තියෙන කම්පැනි වලට අපි ලබා දුන්නා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලි අනුපාතය තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා ශ්‍රීලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ තීරණය කළා. එය අනුව 4.3ක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයත් 5.5ක නිත්‍ය ණය පහසුකම් අනුපාතයත් පවත්වාගෙන යනු ඇති. එමෙන්ම ආර්ථිකයේ ඵලදායී නිෂ්පාදන ක්ෂේත්‍රයන් වෙත ණය පහසුකම් ඉහළ නැංවීමටද මහ බැංකුවේ අවධානය යොමු වෙති පිටවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද පැවති වාර්තා හමුවේදී මේ බව අනාවරණය विशेष आर्थिक वर्धन वेगवत्कर विशेष अंशवल मे प्रमुखता बलापुर पेल बिलियन अट सीपन हक एन सी एट दाहत्रक वगे वर्धन पौतिक दिन नाय वर्धन हक अपेक्षा कर नमूत मे आवृद्धि ईट अमतरव मे रुपया बिलियन अट सीपन हक
अपेक्षित आगे कुडा सह मध्य परिपालन कर्मांत මාංශයට දෙන ණයත් 120කින් වගේ ප්‍රමාණයක් 120ක වර්ධනයක් දක්වන්න බැංකෝ දිරිමත් කරන්න. නමුත් මෙතරම් තීන්දුව తీරන අරගෙන තිබියදී වැඩි වශයෙන් පීඩනයක් එල්ලවන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. ඊයේ වෙනකොටත් සෙලින් රේට් එක රුපියල් 198 ඉක්මවල ගිහිලා තිබ්බා. එයි මෙහෙම වෙන්නේ. ඔහුගේ මාසේ බැලුවොත්, පෙබරවාරි මාසේ බැලුවොත් මහා බැංකුවෙන් කිසිම ආකාරයකින් විදේශීය වෙළඳපොලේ විනිමය විකිණීමක් සිදු වුණේ නැහැ අත්‍යවශ්‍යම. යම් යම් දවස්වල යම් යම් උච්චාර්ජනයන් වෙන්න පුළුවන්. වෙළඳපොලේ වගේ උච්චාර්ජනයන් වෙන්න පුළුවන්. හැමතිස්සෙම අපිට හිම අනුපාතය කියන එක එකම අනුපාතයක දකින්නත් අමාරු වෙයි. ඉලුම සහ සැපීමේ තියෙන තත්වයන් අනුව. ඉතින් මහ බැංකුව මෙහෙම 185යි කියලා අගයක් ප්‍රකාශ කළා. දැන් ඔබතුමා කියනවා ඉලුම සැපීම අනුව තමයි මේක තීරණය වෙන්නේ කියලා. 185යි කියලා නෙමෙයි කිව්වේ 105 මට්ටමේ. ඒ අපට ඒක 190 වෙන්න පුළුවන්. 180 වෙන්නත් පුළුවන්. 185 කියලා නෙමෙයි කිව්වේ 185 මට්ටමේ. ඒකට ඒක ඉහළ පහළ වෙන්න පුළුවන් ඇත. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 70 සංවත්සර සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් රාකේෂ් කුමාර්සිං බහදුර්යා මහතා අර්ලිගහ මන්දිරයේදී ඊයපසුරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. බැතර ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීහ යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සහ ඉන්දියානු ගුවන් හමුදා මණ්ඩලික ප්‍රධානී එයා චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං බහදුර්යා මහතා අතර හමුවක්ද අද පෙරවරුවේ යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. එමෙන්ම නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත උලුගෙතැන්න මහතා හමුවීමටද රාකේෂ් කුමාර් සිං බහදුර්යා මහතා පැමිණියා. පෞල් ආරවුලක් හේතුවෙන් මවක් තම දරුවන් තෙදෙනා සමග සියදිවි නසා ගැනීමේ අරමුණින් ලිඳට පැන තිබෙන පුවතක් කිලිනුච්චි ප්‍රදේශයෙන් වාර්තා වුණා. මව ලිඳ තුල ඇති ආධාරකයක් මගින් ජීවිතය බෙරාගෙන ඇති නමුත් දරුවන් තෙදෙනාගේම ජීවිත බෙරා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වයස අවුරුදු 5 සහ 8 යන වයස්වල පසුවන ගැහණු දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 2ක් වූ පිරිමි දරුවෙක්. කැකිරාව දෙහිප්පවල ප්‍රදේශයේ පිහිටි හිඟුරුවෙල් පිටිය වැවසන්නේ දිනකරනවක් පාදයකට වෙඩිවැදී තුවාල ලබා සිටි වනාලියෙකුට ප්‍රතිකාර කිරීම ඊයේ අනුරාධපුර පණ්ඩුලකම පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු වනජීවි නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළා. අප වාර්තාකරු පැවසුවේ වනාලියා වැවතුල සිටීම හේතුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා වනාලියා ගොඩ ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි. සංචාරක පක්ෂීන් නැගෙනහිර පළාතට පැමිණීම ආරම්භ වී තිබෙනවා. මඩකලපුව කල්මුනි ප්‍රදේශයට මෙලෙස මෙම පක්ෂීන් පැමිණීම සිදුවනවා. ඕස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල් වලින් වසරක් පාසා ජනවාරි පෙබරවාරි මාසවල පැමිණෙන පක්ෂීන් මෙම ප්‍රදේශවලට පැමිණෙන බවයි වාර්තා වන්නේ. කලුතර උතුර කොන්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අද උදැසන බස් රථයක් දුම්රියක ගැටීමෙන් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා. අපරීක්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගයට බස් රථය ඇතුළු කිරීමට උත්සාහ දැරීමේදී ගාල්ල සිට මරදාන දක්වා ගමන්ගත් දුම්රිය ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ රියදුරු කලුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.